පාලයට පත්තරේ කියන්නේ කිව්වා. තාම නැහැ. පාලයා ගියොත් ඔහම තමයි. ආ මුදලාලි අන්න අදත් දෙවට ළඟ තිබිච්ච කෙහෙලගෙන කපන් ගිහිල්ලා. ආ මේක බලන් ඉඳලා හරියන වැඩක් නෙවෙයි. ඔය මේ මාසෙට කපාපු හතර මිලි කෙහෙල් කන්න. අපේ උන්ටත් මගේ මොනවරංගියක් කෘතාවක් නැහැ. ගමේ ඉන්න වෙන කාට හරි ඕකුණා නම් වල්ගේ උඩ තියාගෙන දුවයි. ඔහු මුදලාලි මේකට නම් මොකක් හරි කරන්න ඕනේ. ඉවසෝ හොඳටම ඇති. ජනම්පාල කෝට් එක වටේ ඉන්න හැම කාලකටම හොඳ වයින් දෙක තුනක් කියලා එන්න. මම කොහෙද යන්න හදන්නේ? ඇයි කියපු දේ අහුන්නේ නැද්ද? කේල් කන හොරු කැපුවා කියලා මා මේ ආලපාල මිනිස්සුන්ට බයින්න යන්න එපා. ආලපාල මිනිස්සුන්ට බලනකොට උඹට ලැජ්ජද? ඔව් ඇත්තටම මට ලැජ්ජ තමයි. මට වඩා ලැජ්ජ වෙනවා ආලපාල මිනිස්සුන්ට බයින්න මාමා. ඈ උඹට ලැජ්ජ නම් කිව්වා මගේ කේල් කන හොයාගෙනවද? පාර අපි යම යන්නේ මේ උඹට බෑ මගේ කටවහන්. ඕපි කඩේ එදා තිබ්බ වාගේම තමයි අදත් නේද? කොහෙද ඉතින් මං හාමිලාට කිව්වා හාමිලා හිනා වෙනවනේ. මේවා සෙල්ෆ් සර්විස් කරලා නගලා ගන්න එපැයි. ගෝමස් ළමයෝ ඔය අද ඊයේ දාපු කඩ වගේ නෙමෙයි මේවා. අපේ අත්තලා මුත්තලා කාලේ ඉඳලම සෙලෙප් සර්විස් තමයි. නැද්ද පුරුංගුරු? නැතුව නැතුව හාමිනේ. ගමේ ගොඩේ කොයි කඩෙත් ස්වයන් සේවයේ තමයි. අනික ඉතින් මේ කඩේ තියෙන ලොකු අඩුවක් තමයි සිගරට්යක් නැති එක. හැප්පලයක්. අපිට එහෙම එකක් ඇත්තෙම නැහැ. අපි මෙතන දාන් අතක්වත් අදින්නේ සිගරට් ගඳ නැති හින්දා. වාතේ පිරිසිදුයි, හිතට සුවයි. සුමරණක්කේ ඊ හරි උදේ පාන්දර හරි මෙහට කවුරුර කෙහෙල් කණක් ගෙනාවද? නෑ මේ කෙහෙල් මල් දෙක විතරයි. ඇයි මොකද? මගේ මේ මාසේ කෙහෙල් කැන් හතරක් හොරු කැපුවා. එතෙක්වත් නෑ හැරල බැලුවේ. වෙන කාගේ හරි කෙහෙල් මුවක් හරි නැති වුණා නම් තුන් හතර දෙනෙක් ඉන්න හොයන්. ඔය අපිටත් එක්කද කියන්නේ? ඔව් මං ගෙදර ඉන්න එකටත් කියලා යාවේ. මගේ මොන හරි නැතුවොත් ඇහැර බලන්න එකක්වත් නෑ. වෙන කාට හරි වුණා නම් ඉන්න පුලප් වෙන ඔක්කොම. ගාලි කලබල වෙන්න එපා. අපි හෙමීට හොයලා බලමු. මොනවද හෙමීට බලන්නේ? තව කෙහෙල් කැන් තුන හතර කැපුවත් ඔච්චර තමයි. ජමපාලා පියන්න බලන්න. මුදලාලිට හොඳ තෝම කේන්ති ගිහිල්ලා. කේන්ති නොගිහින්ති අයිය කරලා තියෙන වැඩේ. මාත් යනවා තොමිනෝනේ යන්න. මේ ඉතුරු සල්ලි ඕකෝනේ නෑ තියාගන්න. රජ්‍ය බය තියෙන එකෙක් නම් ආයිත් මගේ මොකුත් හොරකම් කරන්න. හොරකම් කරන උන්ට කොහෙද මුදලාලි ලැජ්ජ බය තියන්නේ? හොරකම් කළා රහවටිච් එක මට වෙනකන් ඌ හොරකම් අතාරින්නේ. ආයිත් මගේ මොනවාරි හොරකම් කරොත් මගේ නම් මුට මොකද වෙන්නේ? නම්බුව මට පේන හැටියට මුදලාලි වැඩේ අනාගනයි තියෙන්නේ. මං මොකද අනාගත වැඩේ? මුදලාලිට ගේමක් දෙන්න තිබ්බේ මුලින්ම කේකන කපපු දවසේ. එහෙම වුණා නම් ඔය එකකටවත් ආයත තියන්නේ නැහැ. ඔය හිතන්නේ කෙහෙල් කන කනකොට මං උඩ බලන් හිටියයි කියලාද? ඔය මොනවා කරුවත් වැඩක් වෙලා නැහැ නේ මුදලාලි. හැබැයි ඉතින් මුදලාලිට ඕන නම් මං දෙන්නම් නියම අයිඩියා එකක්.
හොඳයි එහෙනම් කියමු බලන්න. මෙයයි දිබෑනි. ආල. ම බලන්න පොඩක් හරියට. බලාගෙන මුදලාලි. හොරාගේ අම්මගෙන් පේන අහන්නේ. මොකද විනෝද? ඉතින් නැමෙ කියමු මුදලාලිට කිව්වේ. මයලු මියලු. මේකනි මුදලාලි වැඩි. එකාතකට මුදලාලිගේ කේන්තිය සාධාරණයි. කේන්තිය සාධාරණ තමයි. ඒත් අපිට දොස් කියන එක වැරදියිනේ. වැරදියි කියලා කියන්නත් බෑනේ සුනිමල් මහත්තයෝ. මේකනි සිරිසේන. අපි අනුන්ගේ දේවල් වලට අත දැම්මට අපේ දෙයක් කියාගන්න බෑනේ අපිට. ඒක ඉතින් අපේ දුරට ගමන. ඒත් මුදලාලි අද උදේ ගමේ හැමෝටම දොස් කියලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ කුරුම් මාමේ කුඹුක ළඟ තියෙන කේල් පඳුරේ කෙහෙ කණක් තියෙනවා. ඒකත් කපාගෙන ගියොත් මට ගෙදර ඉන්නත් බැරි වෙනවා. මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි අපි මුදලාලිත් එක්ක කතා කරලා මේකට විසඳුමක් ගමු. ආ ඔය කියනකොට මුදලාලි එන්නේ? ඔය හැප්පලයා. මොකද මේ කට්ටිය අපි ආයේ මුදලාලි මේ හොරකම් නවත්ත ක්‍රමයක් ගැන කල්පනා කරන්න. ඔව් මුදලාලි. අපිට පුළුවන් දෙයක් අපි කරමු. නෑ නෑ. මොකද මේ මෙච්චරකල් නැති ලීලිය. එහෙම කියන්න එපා මාමි. දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳුමක් හොයමු. මේ මේ. ඔහෙලා ගිහලා ගමේ ප්‍රශ්නේ විසඳන්න. මගේ ප්‍රශ්නේ මම බලා ගන්න. ඔක්කොම මේ මුදලාලි එච්චර කේන්ති ගන්න එපා. නෑ. මගේ ප්‍රශ්න මං විසඳ ගන්නම්. ඔහෙලා මේවට කට දාන්න එපා. අන්න එක තමයි ඔහෙල මට කරන ලොකම උදව්ව. මං අනිත් දේවල් බලා ගන්න. දිංගි මහත්තයෝ මුදලාලි දිංගි මහත්තයාටයි මටයි එන්න කියන්නේ නැත්තේ හොරාගෙන දැනගන්න වෙන්නේ නැති. අවුවෝ මම මේ කල්පනා කරුවේ සුගතන් ගොයියට නැතුව අපි දෙන්නට විතරක් එන්නේ කියේ මොකද? සුගතන් මාමා මුදලාලට සැක ඇති. ඈ? ඔය එකත් ප්‍රශ්නය. කොහෙද ගිහින් බලමුකෝ. ගජම්මලියෝ. යන්නේ ඉස්සෙල්ලා මේ හොරාගේ ප්‍රශ්න විසඳුමක් හොයාගෙන යන්න එපායි. විසඳුමක් හොයන්න. විසඳුමක් නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහෙද යමුකෝ. මුදලාලි මොනවා කිව්වත් මේ වගේ කෙහෙල් මලක් දැක්කම කාටද හොරෙන් කපාගෙන යන්න හිතෙන්නේ? අයියෝ අපේ රටක කෙහෙල් මලක් හැදුනොත් ඒක කුණාටුවේ. ඒක වඳුරොත් කාලා යනවා. මේ ඉතන විදිහට මේ කෙහෙල් මල් වල තියෙන ගෙඩිවල ලොකුකමට වඳුරු බය ඇති. ඒකයි මේවා කාලා යන්නේ. ට පොලියගේ පොලි සල්ලිත් බේරන්ඩ ඕන. සල්ලිත් නැති වෙලේ ඇතිලි කොහොමද කෙහෙල් ගැන පැහිල මනාපයක් කොරගත්තට අපි අමනාපයක් නෑ බා. මොකක්ද කිව්වේ? මේ ඕන්න ඇති කතා කියන්න එන්න පාබිලි. ඔය ඉඳල හිටල කෙහෙල් ගැන කපා ගත්තට පවු නෑ ඇතිලියෝ. පවු නෑ? උඹට ඕන කපාගන්න. මගේ මුකුත් අහගන්න එන්න එපා. හේල්කම් කපන්න. මුදලාලි මොකෝ එන්න කිව්වේ? ආවත් මං ගොහෙලට එන්න කිව්වේ වැදගත් කාරණයක් ගැන කතා කරගන්න. වැදගත් කාරණාවකට? හැබැයි මේක අපි තුන් දෙනයි පාලයි ඇරෙද්දි වෙන කිසි කෙනෙකුට දැනගන්න ඉඩ දෙන්න එපා. හරි හරි හරි. ඔහේ අපි ගැන දෙන විශ්වාසයෙන් එන්න කිව්වේ. ඔව්. අපි ආවා. දැන් මොකද කරන්න ඕනේ? කෙහෙල් කැන් හොරෙන් කපන්නේ උන්ට දැනගන්න එක. ඔව්. අපි ඒ හොරුන්ට යස පාඩමක් උගන්වන්න ඕනේ. ඔව්. රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ. රජ කාලේ දඬුවා. මේ උලතියු. උලතියු. ඉවරයි. කෙහෙල් කැන් වලට ඔව්. කරන්ට් එක තියෙන වයර් හයි කරන්න ඕනේ. අර ආ පොයි මුදලාලි. ඒක නම් කරන්න එපා. එපා? එහෙනම් ඔහේ මට කියන්නේ
කෙහෙල් කන කපාගෙන යල්කන් උඩ බලන් ඉන්න කියලාද? මේ එහෙම නේබදයි. අපි ඊට වඩා මේ හොඳ ක්‍රමයක් ගැන බලමුද? මේට වැඩිය හොඳ ක්‍රමයක් කොහෙද තියෙන්නේ? එහෙම නෙවෙයි මුදලාලි. කරන්ට් එක පොඩ්ඩක් වැදුණු ගමන් මැරෙනවා. අම්මේ කරන්ට් එක සෙල්ලම් හොඳ නැහැ. හොරගම් කරන්න එවුම් මැරළම යන්න ඕන. උන්ටානේ අපෝයි කියලා කෙනෙක් නැහැ. ඒක නම් ඇත්ත තමයි. ඒත් මේ ඒත් කියන්නේ උන් මලොත් ඒක මම බලා ගන්නම්. ඔහෙලා මං කියු දෙය කරන්න කැමති අකමැති කියලා මට කියන්න. අකමැති නම් කියන්නකො. මුදලාලි තව පොඩ්ඩක් හිතලා බැලුවොත් නේ හොඳ. හිතලා බැලුවොත් ඔව්. හොරෙක් මලා කියලා කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැ. අපි අද රැට කුඹුක් ගහ ළඟ කෙහෙල් කැලට කරන්ට් වයර් එකක් හයි කරන්න ඕන. ඔහො. මුදලාලි ඒක උඩට එච්චර දිග වයර් එකක් කොහෙන්ද? ඒක නේන්න. වයර් එකක් තියෙන තැන මං කියන්නම්කෝ. මොකෝඩිංගි මාත්තෝ අපි ආවේ පොලී මුදලාලිගේ පණිවිඩයට. ඕනනම් උදේන්න කියලායි මම කිව්වේ. මම දැන් අනුරාධපුරේ යන්න කියලා යන්නේ. ඕමි මුදලාලිගේ ත්‍රිවිලෙට එන්න කිව්වත් තවම නෑනේ. මේ වයර් එක කොහෙද තියෙන්නේ කිව්වනම් අපි ගන්න කාමරේ ඇඳ යට ලී පෙට්ටියක ඇති. හැබැයි මම දවස් 3-4කටම ගෙදර එන්නේ නැහැ. ඔය වයර් එක කපනවම නෙමෙයි. හරි හරි ඒ වඩ බයරෙන් එපා. කොයි කාමරේ තියෙන කියන්නකෝ. අපි ගන්න. එදම් බලේ. හා? ඉතින් හයි. එදම් බලේ වාඩි වෙන්නකො. ජම්මලියෝ මේක මගේ හිතට මහ වදියා. එහෙමයි කියලා අත් මොනවා කරන්නේ කි මහත්තයෝ? හොඳයි ඔහෙම කියන්න බලන්න. කරන්ට් එක වැදලා කවුරු හරි මැරුණා. ඇයි හත්තලන්නේ අපිට මොකද වෙන්නේ? අපිට මොනවා වෙනද කි මහත්තයෝ? ඒව මුදලාලි බලාගනි. ඉතින් මේ ඔබ ගැන වැඩිය හිතන්න එපා. අපි අපේ වැඩේ කරමු. හොඳයි කරමු. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේකයි. මෝඩ ස්වාමියෙක් කියන මෝඩ වැඩක් අපිත් මෝඩයෝ වගේ කරනවද කියන එකයි. කොතනත් ඉන්නේ ඕකනේ නින් මහත්තයෝ. අපිත් එහෙම කරමු. මේ නේන් සිනෝ බඩු ගේන්න ඕන ටවුනෙන් සල්ලි දීලා. උඹට තවත් ණයට බඩු දුන්නා කියලා අක්කා දැනගත්තොත් මට මේක විසුමක් වෙන්නේ නැහැ. හරි හරි. හෙට හැන්දෑ වෙනකොට ණයෙන් භාගයක් මම ගෙනලා දෙන්නම්කෝ. උඹ හෙට හැන්දෑ වෙනකොට ගස් වලින් සල්ලි කඩනවද? අනික මේ බොරු කියන්න පිටහන් එන් සිනෝ. ගහෙන් කඩලා හරි කපලා හරි මං ගෙනලා දෙන්නම්කෝ. Señor Mateo, ¿cómo te quieres? Adi. Y tú estás toda la harta que hay grumman. Pare cadolta y tome cadolta y se está aquí. Lali cadé, ¿mudé lali? Que se el cangón que el angur que hay en bote de gutia. Api, esto de en la bohoma, vimos el link indona. ගමේ කේල් කන කැපුවොත් අපිට තියෙන්නේ කඩවලට ගිහිල්ලා බලන්න. මට සැක 3-4 දෙනෙකුගේ හැඩරු කියලා. ඒ වගේ කෙනෙක් කෙසේ කනක් ගෙනාවොත් නොවටිනා ගාණක් දීලා හරි ගන්න කියලායි මං ආවේ. ඒක නම් එහෙම තමයි. අඩු ගාණකට ලැබෙන නිසා කඩකාරයා හොරාට රබෝට් කෙනොත් මක්කයි වෙන්නේ. ඒක නම් ප්‍රශ්නයක් තමයි. මම මේ මග බල බලා හිටියේ. කොහමද? වැඩේ හරිද? වැඩේ නියමෙට දුන්නා. දාලි නියමෙට කියන්නේ මෝල් ගහට කිරි ගහින් යනවා වගේ වැඩේ කරුවා. ඈ? ඇයි මොකෝ? ආ හරි හරි. හරි හරි. ඉමද? ඔව්. නග බලාගෙන නැති. ආ. මම පඩ්ඩියල් ගිලෙන්න. ඕ මාත් එන පොඩේ. මේ මුදාලි ගජමලට මාත් ගිහිල්ලා එන්න. ඔය කොහේ යනද? දිගි මාත් මේ ඉන්න. මම පාලට කිව්වා ඔහෙටත් එක කෑම ටිකක් ලැහිස්ති කරන්න කියලා. දැන් ඩොවිලිය කනවයි? ඔහෙ තරිරු පොඩි ළමයෙක් වගේ. අද ගජන් ළමයයි මායි
මොන්න මෝඩ වැඩද කෙරදේ. කාටාරි කරන්ටකරදල මැරුණු අද්දිජනී ආයිනම් ජීවිතයට මේ වගේ වැඩක් කරන්න අරකයි. පොලියගේ කෙල්මල් කෙල් කැනකට වැඩිය මනුස ජීවිතය වටිනවා. මෝඩ පාලකයෝ කියන මෝඩ වැඩ කරන මෝඩ පාලයෙක් වෙන්න අරකයි. දැන් කරන්තින එකදේ මේ කරන්ට් එක වැදලා මිනිහෙක් මැරුණොත් ජාති ජාතිත් පරිසම් දෙනවනේ දෙයියනේ. ඈ මනුස්ස ජීවිතයකට වැඩිය පොලියට කෙහෙල් ගැන වටිනව ඈ. ගලෝ දාන බලපම කරන්ට ඇතුල දෙන්නම් බෑ. මුදලාලිගේ අතප්පය කපාගෙන ගියත් මීට පස්සේ මේකමයි මිනිස්සු මුදලාලිගේ ඇහැ කරවල ගන්න ඕන.